ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කුමක් මිත්‍රවරුනි දැන් අහුනාට හිතේ තියෙන එකක්වත් නෙවෙයි අපි මන් දේශපාලන කාරණාවට වෙනම එන්න හැබැයි හිතේ තියෙන්නේ දැන් මේ ඡන්දේ තියයිද නැද්ද දැන් අද සාකච්ඡාවක් යනවා දැන් මොකද්ද වෙන්නේ දැන් ඊයේ IMF සාකච්ඡාව කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට සල්ලි වගේක් දෙනවයි කියලා තියෙනවා මේක ලැබුණාම මොකද්ද වෙන්නේ? තමුන්නාට ඔළුවේ තියෙන ඕවා. දැන් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරද? දවුවගෙන තමයි මිනිස්සු අහන්නේ. හැබැයි මේ හැම කාරණයකටම එන්න ඉස්සෙල්ලා මම අද අපි ආපු කාරණය ගැන කියන්නම්. ආපු මූලිකම කාරණාව තමයි අපි ලංකාව පුරාම ආරම්භ කරන්න සැලසුම් කරලා තිබෙනවා. දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක්. ඒ දේශපාලන ව්‍යාපාරය කියලා මම කිව්වේ ජනපෞර ජනපෞර ගොඩනැගීමේ ව්‍යාපාරයක් මොකක්ද මේ ජනපෞර කියලා කියන්නේ මේ ජනපෞර කියලා කියන්නේ අලුත් දෙයක්ුත් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ හැයට අපි 2014 ලංකාව පුරාම ඡන්ද පොළවල් 12000ක් ඉලක්ක කරලා ඒ ඡන්ද පොළවල් 12000 වෙනුවෙන් ඡන්ද පොළ සංවිධායකවරුන් කියලා සංවිධායකවරුන් 12000ක් පත් කළා තමුන්නාට මතකයි ඒ පත් කරලා අපි හයිට් පිටියට ගෙනල්ලා කොළඹ ලොකු සමුලුවකුත් පැවැත්තුවා. ඒ සමුලුව පවත්වලා අපි ඒගොල්ලන්ට අභියෝගයක් දුන්නා. මොකක්ද ඒ අභියෝගය? ඒ අභියෝගය තමයි තමන් නියෝජනය කරන ඡන්ද පොළ දිනන්න ඕනේ. ඒ දිනීමේ නායකත්වය එදා අපි ඡන්ද පොළ නායකින්ද බාර ගන්න කියලා කිව්වා. මම ඇත්තටම සතුටු වෙනවා. ඔය 2015 මැතිවරණය ගැන කවුරු උදම් වැනුවත්? 2015 මැතිවරණයෙන් බන්දේසියක තියලා දිනුවයි කියලා ඔය මෛත්‍රීපාල සිරිසේන මහත්තයාම කියනවනේ. හැබැයි හැමෝටම අමතක වුණා එදා ඒ ඓතිහාසික ජයග්‍රහණයක් 2015 ජනාධිපතිවරණයෙන් ගන්න පුළුවන් වුණා නම් ඒ ජයග්‍රහණය ලැබුණේ අර බිම් මට්ටමින් සංවිධානය කරපු අපේ ඡන්දපල සංවිධායකවරුන් ඇතුළු ඒකට නායකත්ව දුන්නු කණ්ඩායම නිසා කියලා මම ඉතාමත් සතුටින් ඒ අයට ගෞරවයක් වශයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. මෙතනත් ඇති ඒ ඡන්දපල සංවිධායකවරුන් ඒ වැඩසටහනම අලුතෙන් අලුත් කාරණා ගණනාවක් එකට එකතු කරලා සමගි ජන බලවේගයේ මේ ක්‍රියාත්මක කරන්න අපි හිතුවා. පක්ෂේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සමග සාකච්ඡා කරා. ඒකට මූලිකම හේතුව උනේ ඊළඟ ජනාධිපතිවරණය අපි දිනන්න නම් අපි දිනන ලොකු ඉලක්කයක්. මොකද ඒ ඉලක්කය? ඒ ඉලක්කය තමයි අඩුම ගානේ මේ ඡන්දවල හැසිරීම දිහා බලපුවම 175කට අපි යන්න ඕනේ. ඒ කියන්නේ 69 ලක්ෂයයි ගියසරේ බෝටාබේගේ ජයග්‍රහණය වැඩි වෙන ඡන්දත් එක්ක ගත්තොත් අපි 75කට එහා යන්න ඕනේ. එහෙනම් කොහොමද මේක කරන්නේ? අපි රැස්වීම් තියනවා, සාකච්ඡාවල් පවත්වනවා, විරෝධතා කරනවා, පෙරපාලි යනවා, මේ ඔක්කොම කරනවා. හැබැයි ඊට එහා ගිය සංවිධානයක් අපිට තියෙන්න ඕනේ බිම් මට්ටමේ යාන්ත්‍රණයක්. හරියටම ඉලක්ක කරලා දිනන්න. කොහොමද මේ 175 ගන්න? ඒක තමයි අපිට තියෙන අභියෝගය. මේක ලොකු ගාණක් වගේ පේනින්නේ. දැන් හිතලා බලන්න 175ක් වුණා හිතා ගන්න බෑ. කොහොමද පෙට්ටියට මේ ඡන්ද ටික ගේන්නේ? ඒක ගේන බිම් මට්ටමේ යාන්ත්‍රණය තමයි අපි ජනපෞර කියලා මේ ගොඩනගන්නේ. සමගි ජනපෞර කියලා ගොඩනගන්නේ. නිකන් හිතන්න ඡන්ද පොළවල් 10000ක් එක්ක අපි වැඩ කරන්න කියලා. 12000ක් 12000ක් කියලා කිව්වට අපිටම 10000ක් එක්ක වැඩ කරන්න කියලා. 10000ක් එක්ක වැඩ කරනවා කියලා හිතුවනම් ඔය 175 ගන්න අපි හරියටම ඉලක්ක කරපු වැඩසටහනෙන් ගියොත් කීයද ගන්න ඕනේ? 750. ඡන්ද 750ක් 1000ක් අතර ප්‍රමාණයක් නිශ්චිත වශයෙන් ලකුණු කරලා හොයලා බලලා ඡන්ද පෙට්ටියට ගේන්න පුළුවන් නම් එහෙනම් සජිත් ප්‍රේමදාස මහත්මයා ඊළඟ ජනාධිපති වෙන එක කාටවත් වරක් කරන්න බෑ. ඒක තමයි අපේ ඉලක්කය. ඒක පළවෙනිම කියන්න ඕනේ මේ වැඩ පිළිවෙල තිබෙන්නේ සමගි ජනපෞර කියලා කියන්නේ ඡන්දපොළ මට්ටමින් ක්‍රියාත්මක කරන බිම් මට්ටමින් අපි ආරම්භ කරන දැවැන්තම මැතිවරණ මෙහෙයුම් යාන්ත්‍රණය කියලා තමුන්නාට හොඳට මතක තියාගන්න. මේකදී අපි පියවර දෙකකට යනවා. පළවෙනි පියවර තමයි සෑම ඡන්ද මධ්‍යස්ථානයක් වෙනුවෙන්ම අපි ඡන්දපොළ නියෝජනය කිරීම සඳහා ජනපෞර නියාමකවරයෙක් පත් කිරීම. ඒක අපි සංවිධායකතුමාට කිව්වා සමහර විට සංවිධායකතුමා කැමැත්තක් දක්වනවා නම් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් මේක කරන්න.
ඒත් එක්ක ගැන ප්‍රශ්නයක් නැහැ. අපි නමුත් පොදු පදනමක් හැටියට කියන්නේ චන්දපල සඳහා නිශ්චිතව ජනපෞර නායකයෙක්ව නම් කරන්න. අපි ඒකට සති දෙකක් කල් දෙනවා. ඒ නම් කිරීම අවසන් කරන්න 12000ක් අපි පත් කරන්න තිබෙනවා. දෙවනුව ඒ පත් කරන ජනපෞර නියාමකවරයා මූලික කරගෙන හැම ඡන්ද පොලකම අපේ ජනපෞර මෙහෙයුම් කමිටුවක් නිර්මාණය වෙන්න ඕනේ. කොහොමද මේ ජනපෞර මෙහෙයුම් කමිටුව නිර්මාණය වෙන්නේ? මේක අපි කියනවා 100ක් එකතු කරපු සංවිධානයක් හැම ඡන්ද පොලකම තියෙන්න ඕනේ. මේක අමාරු වැඩක් නෙවෙයි. හැම ඡන්ද පොලකම 100 දෙනෙක්. කවුද මේ 100? මේ 100 ඇතුළට එන්නේ පළවෙනි කණ්ඩායම තමයි අපේ හදලා තියෙන සමිතිය වල නිලධාරීන් ටික. අපේ තියෙනවානේ සාකා සමිතිය, තරුණ සමිතිය, කාන්ත සමිතිය කියලා තුනක්. මේ සමිතිය වල නිලධාරීන් ටික මේ 100 අතට ගේන්න ඕනේ. මොකද මේක ඒකාබද්ධ වැඩපිළිවෙලක් නේ. දෙවනුව මේක ඇතුළට එන්න ඕන ගමේ විවිධ සංවිධාන තිබෙනවා අපේ. මේ පැත්තෙත් ඇතිවෙච්ච ඒ සමිතිය ඇති, රණවිරු සමිතිය ඇති, මෙවැත්තේ තවත් ගුරු සමිතිය ඇති වෙන විවිධ සංවිධාන තිබෙනවා. ඒ සංවිධාන වලින් නියෝජනයන් මේ ජනපෞර මෙහෙයුම් කමිටුවට ඒ ඡන්ද පොලේ ඇතුළත් කරගන්න ඕනේ. තුන් වෙනුව අපි කියනවා ඒ ඡන්ද පොලවල් නියෝජනය කිරීම සඳහා තිබෙන ගම්මාන වලින්. දැන් මේ පැත්තේ ගත්තොත් හැම ඡන්ද පොලකම ගම්මාන 3-4ක් තියෙන්න පුළුවන්. දැන් මේ ඡන්ද පොලවල් 3-4න් නියෝජනය කිරීම සඳහා දෙදෙනා බැගින් වූ කණ්ඩායමක් මේ මෙහෙයුම් කමිටුවට ඇතුළත් කරන්න. හතර වෙනුව ගමේ තරුණයන් සහ කාන්තාවන් නියෝජනය කරන්න තවත් දස දෙනෙක් ඇතුළත් කරන්න. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ සමාජිකයන් නියෝජනය කරන්න තවත් කීප දෙනෙක් ඇතුළත් කරන්න. මෙහෙම තමුන්නාන්දලා 100 ලේඛනේ හදන්න. 100 නාම ලේඛනේ හදපුවාම මේක ඔය විදියට සම්පූර්ණ වේවි. තමුන්නාන්දලා ජනපෞර මෙහෙයුම් කමිටුව. මේ මෙහෙයුම් කමිටුව 100ක් හදන්න කියන හේතුවක් ඇතුව. මේ 100 නාමලේඛනයක් 100 මෙහෙයුම් කමිටුවක් අපි හදුවාම නිකන් හිතන්න අපි ඡන්ද පොළවල් 10000කට මේක හදනවයි කියලා. 100 ගානේ 10000ක් හදුවොත් එතනම තියනව නේද අපිට 12 ලක්ෂයක බලකාය. ලක්ෂ 12ක බලකාය. අපි ඒක මේ නිර්මාණය කරන්න හදන්නේ. ඒතර ඒගොල්ල නිකන් ඉන්න නෙවෙයි. කොළ කෑලිවල ගන්න නෙවෙයි. ඒ නිසා මෙන්න මේ විදියට හැම ඡන්ද පොළකටම 100 දෙනෙක්ගෙන් යුත් ජනපෞර මෙහෙයුම් කමිටුවක් හදන්න. ඊට පස්සේ මොකද කරන්න තිබෙන්නේ? ඊට පස්සේ තමයි වැදගත්ම රාජකාරිය කරන්න තිබෙන්නේ. මොකද්ද අපිට තියෙන වැදගත්ම රාජකාරිය? ඡන්දපල දිනන එක. දිනන්න අපි මොකද්ද කරන්න ඕනේ? දිනන්න නම් අපි ඡන්දපල අර පහුගිය ඡන්ද ව්‍යාපාරයට වඩා වෙනසක් ඇති කරන්න තිබෙනවා. හැම ඡන්දපලකම අපි 150කට වඩා වැඩි දෙන්න ඕනේ. ඒ වැඩි කරන ව්‍යාපාරයේ මූලිකම වගකීම පැවරෙන්නේ මේ ජනපෞර නියාමකවරයාට සහ ජනපෞර මෙහෙයුම් කමිටුවට. ඒ නිසා මේක අතිශයින්ම වැදගත් සංවිධානයක්. අපි සියලුම සංවිධාන ඒකාබද්ධ කරලා මේක කරන්නේ. මේකේ වෙන වෙනම සංවිධාන ගොඩක් හදනවා නෙවෙයි. ජනපෞර නියාමකවරයා, ජනපෞර මෙහෙයුම් කමිටුව, ඊට පස්සේ තුන් වෙනුව තියෙනවා මේකට පුහුණු වැඩසටහනක්. ඒක වෙනම කබිරාජි මහත්මයාම කරනවා. අපි දැන් කරන්නේ පළවෙනි දෙවෙනි අංශ දෙක විතරයි. ඒතර මම කියන්නම් ජනපෞර මෙහෙයුම් කමිටුවේ වගකීම මොකක්ද කියලා. පළවෙනි දේ තමයි සෑම ඡන්ද මැදිස්ථානයක්ම දිනන්න පුළුවන් විදියට පරිවර්තනයක් ඇති කරන්න ඕනේ. දැන් බලන්න මම මෙතන මේ පාකුදුම්බර ඡන්ද ප්‍රතිපල දිහා බැලුවා. එකක් මම ආඩම්බරයෙන් කියන්න ඕනේ. මං ගිය ආසන 29ක් මං හිතන 29ක් 30ක් ගියා. ඒ හැම ආසනයකම ඡන්ද පෙට්ටියක වෙනස 3-400ක් තිබුණා. හැම ආසනයකම තිබුණා. අඩුවෙන් කොහෙවත් වාර්තා වෙලා තිබුණා හැම තැනම 300 ඉඳලා 500 දක්වා වෙනසක් තියෙනවා. ඉතින් ලොකු පරතරයක්. හැබැයි මම ආඩම්බර වෙනවා පාතදුඹර ආසනේ බලපුවාම එක ඡන්ද පොලක වෙනස 60කට සීමා වෙලා තිබෙනවා. ඡන්ද 60කට. ඒක ලොකු ඉලක්කයක් නෙමෙයි තමුන්නාන්සලට. මම හිතන්නේ ලංකාවේ හොඳම පරාජිත ආසන. එහෙම ගුවා පර දෙන්න එපා හැමදාම හොඳම පරාජිත කිව්වම. හොඳම පරාජිත ආසන අර බෙස්ට් ලූසර්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ අඩුවෙන්ම පැරදිලා තියෙන ආසන ගත්තොත් කීපේ ඒකෙමුත් ඉතාමත් අඩුවෙන්ම පැරදිච්ච ආසනේ තමයි පාතදුම්බර. ඒක අපි කියන ඉලක්කය හරි ලේසි. වෙනතන් වල තියෙනවා ඡන්ද 300 ඉඳලා 500 600 දක්වා මැදිස්ථානයකින් වෙනස් කරන්න.
එහෙම ඉලක්කයක් නෙමෙයි තමයි නැසලක් තිබෙන්නේ. ඒ නිසා මේ ඉලක්කය සම්පූර්ණ කරගන්න අපි ගත යුතු පියවර කුමක්ද? පළවෙනි දේ මම කියන්නම් කාරණා පහක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි මෙන්න මේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා තමුන්නාසල අනුගමනය කරන්න මූලික පියවර ටික ගන්න ඉස්සර වෙලා තමුන්නාසල හඳුනා ගන්න ඕනේ ඡන්ද පොලේ තියෙන තත්ත්වය. ඉස්සෙල්ලාම ගන්න 2000 මම මේ කිව්ව 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ගන්නවා නම් හොඳයි. පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල කොහොමද තිබුණේ? අර ජනපෞර මෙහෙයුම් කමිටුව සංවිධායකතුමාගෙන් ඡන්ද පොත ඉල්ලගෙන මෙන්න මේ පොත මේසයක් උඩ තියලා ඉස්සරලාම ලකුණු කරන්න මෙන්න මේක. හැම ඡන්ද පොලේම අපි 2020 හිටපු තැන. එතකොට තමුන්නාසක් වෙන්නේ ඡන්ද 69 එක වෙනසක්. බොහොම පොඩි වෙනසක්. මේක වෙනස් කරන අමාරු ඉලක්කයක් නෙවෙයි. ඒක අපි 2020 හිටපු තැන. හැබැයි අද ඒක ඊට හාත්පසින් වෙනස් ඇති. පළවෙනියට එදා හිටපු තැන ලකුණු කරන්න. දෙවනුව අපි අද ඉන්න තැන ලකුණු කරන්න. අපිටම අද මාර්තු මාසයේ 29-23 වෙනිදා අපිට මාර්තු මාසයේ 31 වෙනිදා කියලා නැත්නම් අප්‍රේල් පළවෙනිදාට අපි කොතනද ඉන්නේ මේ පොත අරගෙන ඊළඟට හාප් ෂීට් එක ඒක ලකුණු කරන්න මේ පොඩි වැඩක් තියෙනවා. එතකොට පළවෙනි එක අපි හිටපු තැන 2020 දෙවනුව අපි දැන් ඉන්න තැන. එතකොට පේනයි මම මෙහෙට අදාළ නැතුණත් මේ කතාව කියන්නේ මෙහෙට අදාළ වෙන්නේ නැහැ මම මේක කතාව. හැබැයි අද ඉන්න තැනට ආපුවම තමුන්නාට ලොකු වෙනසක් පේනේ. ඒ කියුවේ අපි 19-20 හිටපු තැන නෙවෙයි. ඊට වඩා ලොකු ප්‍රගතියක් තියෙනවා. වෙනසක් තියෙනවා ගම්වල. මේ ඡන්ද පොතේ ලකුණු කරගෙන යනකොට අද ඉන්න තත්ත්වයේ සමහර විට මෙහෙනම් පාත දුම්බර නම් වක් දේවල් දිනලා තියෙන්න පුළුවන්. හොඳ තත්ත්වෙන් තියෙන්න පුළුවන්. හැබැයි හුඟක් කාසනවල එහෙම නැහැ. හුඟක් කාසනවල වෙනස්. ඒ කියන්නේ අපි අද ඉන්න තත්ත්වේ ගත්තත් සමහර විට ලොකු පරතරයක් අපේ තියෙනවා. ඒ නිසා ඒ දෙක ලකුණු කරාට පස්සේ තමුන්නාට තියෙන ඉලක්ක ටික සකස් කරන්න. එහෙනම් අපි හිතමු පරතරයක් තියෙනවා කියලා හිතාගෙන කතා කරමු. එහේ පරතරයක් තියෙනවා නම් ඒ පරතරේ පියව ගන්න අපි මොකද කරන්නේ? අපිට පරතරේ පියව ගන්න තියෙන්නේ නිශ්චිත ඉලක්ක කරපු වැඩසටහනක. ඒ ඉලක්ක කරන්නේ කාවද? ඉලක්ක කරන්න තිබෙන්නේ අපිට මතක තියාගන්න පළවෙනියටම අපේ ඡන්දදායකයන්. මම එහෙම කියන්නේ ඇයි? අපේ ඡන්දදායකයන් ඉලක්ක කරන්නේ නැතුව උගාක් වෙලාවට අපි දුවනවා හතර වටේට. දැන් මේ ඡන්ද තියෙන කාලෙනේ ඡන්ද තියෙන කාලේ ඇති වෙන ප්‍රශ්නයක් තමයි ඡන්දදායකය හරි මම මේකට කියන්නේ හරි ගණන් කියලා වෙන එකක් නෙමෙයි. එයා හිතනවා මට තියෙන එකම අවස්ථාව මේක. සමහර වෙලාවට මම දකිනවා ඔබතුමාලා දැන් මේ දවස්වල අපේක්ෂක මහතුරු ඉන්නවනේ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂක නෝනාවරු මහතුරු. ඒගොල්ලොත් අර කලබලයට දුවනවා දැන් ඔය ගෙදරට නම් යන්න ඕනේ නැහැ ඔය මාමා අපිත් එක්ක ඉන්නේ. ඒ නිසා අපි අනිත් ගෙවල් ටික ඉක්මනට කතා කරගෙන යන් කියලා ඔහොම යනවා. හැබැයි ඔබතුමාලා දන්නවද අර අපේම සමාජිකයා මේ නිසා හිත ඇති කරගන්න තරහ අරගෙනට දුන්නා මූ නිකන්වත් මගේ ගෙදරට ආවේ නෑ. ඔහොම කියනවා ඔහොම කියලා තරහ වෙනවා. එච්චර මතක තියාගන්න අපි ඉලක්ක කරන කණ්ඩායම් පහක් තියෙනවා. පළවෙනි කණ්ඩායම අපේ පාක්ෂිකයන් ටික හරියට ස්ථිර කරගන්න එක. ඒ කිව්වේ ඡන්ද පොතේ හරියටම ලකුණු කරගන්න ඕනේ අපේ පාක්ෂිකයන් ටික කවුද? දෙක දෙවෙනි කණ්ඩායම තමයි මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ තවත් ඉතුරු වෙලා ඉන්න පවුල් 7-8ක් කෝ තියෙනවනම් මෙහෙ ඉන්න බෑ. මේ ඡන්ද ප්‍රතිපලේ දිහා බලපම මේක බොහොම අඩු 15 ප්‍රතිශතයක් තියෙනවා. හැබැයි එහෙම ඉන්නව නම් එක ගමක පවුලක් දෙකක් තුනක් හරි ඒක දෙවෙනි කණ්ඩායම හැටියට එක්සත් ජාතික පක්ෂයේ තාමත් ඉතුරු වෙලා අපි પરම්පරාගත UNP කාර්යෝ කියලා ඉන්න කණ්ඩායම. තුන්වෙනි කණ්ඩායම කවුද? අපි පොත දිහා බලලා තුන්වෙනි කණ්ඩායම හඳුනගන්න. තුන්වෙනි කණ්ඩායම තමයි පොට්ටුව. ඇයි මම පොට්ටුව කියලා කියන්නේ? පොට්ටුව නන්නත්තාරයි. නායකෙක් නැහැ. ඒ වගේ පොට්ටුව දැන් බලාපොරොත්තුවක් නැහැ. පොට්ටුවට හුඟක් වෙලාවට ස්ට්‍රෙස් වීමක් සාකච්ඡාවක් මොකක්වත් තියාගන්න විදියක් නැහැ. හරිම කලකිරීමකින් ඉන්නේ. ඒ කණ්ඩායම බලාපොරොත්තුව ඉන්නවා අපිට කතා කරන්න. අපි කවුරු හරි කතා කරන්න ඕනේ. එහෙම කතා කරොත් ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නිසා තුන්වෙනි කණ්ඩායම ඇතුළත පොහොට්ටුවේ කණ්ඩායම ලකුණු කරන්න. ඡන්ද පොත අරගෙන කරන වැඩක් මම මේ කියන්නේ. ඒගොල්ලන්ට කතා කරන්න යන්න වෙනවා අපි. පවුලක් දෙකක් හරි එහෙම වෙනස් කරන්න පුළුවන් නම් ඡන්ද පොලේ ලොකු වෙනසක් ඇති වෙනවා. හතරවෙනි කණ්ඩායම කවුද? හතරවෙනි කණ්ඩායම මම දකින්නේ මැදිස්ත්‍ව මතදාරි. අපි අමතක කරන්න එපා
ලංකාවේ චන්නදායකයන්ගේ හැසිරීම වාක් වෙනස් වෙලා තිබෙනවා. 2015 ජනාධිපතිවරණය ඒ ප්‍රතිඵලය විශ්ලේෂණය කරපු ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂකයන් බොහෝ දෙනෙක් පවරලා තිබෙ කියලා තිබෙ කතාවක් තමයි 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ජයග්‍රහණයේ 125ක් පාවින ඡන්දදායකයන් මතයි තීරණය වුණේ කියලා. කවුද මේ පාවින ඡන්දදායකයන් කියලා කියන්නේ? මේ කියන්නේ ගමේ කිසිම මතයක් ප්‍රකාශ නොකර නිහඬව ඉන්න කණ්ඩායම. කාටවත් මුකුත් කියන්නේ නැහැ. හොයන්න බෑ. හැම එක්කෙනාටම හිනා වෙනවා ඒක. හැම එක්කෙනාගේම කොලේ ගන්නවා. හැබැයි ඡන්ද දෙන්නේ හුඟක් දේවල් හිතලා. සමහර විට ප්‍රතිපත්ති ගැන හිතලා. සමහර විට අපිට මොකද්ද වෙන්නේ කියලා හිතලා. සමහර විට රට යන දිහාව දිහා බලලා. ඔය වගේ හුඟක් දේවල් බලලා ඡන්ද දෙන මධ්‍යස්ථ මතදාරින්ගේ කොටසක් හැම ඡන්ද පොලකම ඉන්නවා. අපි ගියත් අපිට අඳුර ගන්න බෑ. දැන් ඡන්ද පොරවල් වල හිටපු ඉන්න හුඟක් නායකයෝ දන්නවා. එහෙම අඳුර ගන්න බැරි ඡන්දදායකයෝ පිරිසකුත් ඉන්නවා. ඉතින් හරියට මේගොල්ලෝ ගැන බලන්න ඡන්ද පොත අරගෙන. හතරවෙනි කණ්ඩායමට මේගොල්ලෝ අඳුර ගන්න. මේගොල්ලෝ අඳුනගෙන මේගොල්ලෝ ලකුණු කරන්න. පස්වෙනි කණ්ඩායම කවුද? පස්වෙනි කණ්ඩායම කියලා මම කියන්නේ මෙහෙට එච්චර අදාළ වෙන්නේ නැහැ. මම දැක්කා මුළු ආසනෙම ඡන්ද 1000 ගණන් දාලා තියෙනවා. හැබැයි 1000 ගණන් වුණත් වටිනවා. පස්වෙනි කණ්ඩායම කවුද? ජනතා විමුක්ති පෙරමුණ. මම ජනතා විමුක්ති පෙරමුණ ගැන කියන්නේ වෙන නිකන් නෙවෙයි. මුළු ලංකාව පුරාම එකතු කරොත් මේක ලක්ෂ 2ක් 3ක් විතර වෙනවා. මේ දවස්වල වෙන කතාබහකුත් වෙනවනේ. ඒ නිසා ඉලක්ක කරලා තමන්ගේ ගමේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ ඒ සමාජිකයන්ට හෝ ඡන්දදායකයන්ට කතා කරන්න පස්වෙනි කණ්ඩායම හැටියට හඳුනගන්න. මම පුංචි උදාහරණයක් කියන්නම්. මම දැන් සති 2-3කට ඉස්සලා ගියා නාරම්බල දඹදෙනි ආසනේ නාරම්බල මේ වගේම අපේ ජනපෞර සාකච්ඡාවක්. ඒ ජනපෞර සාකච්ඡාවේ මම වාඩි වෙලා ඉන්නකොට මට අඳුල්ලා දුන්නා සංවිධායකතුමා, මේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙ හිටපු නායකයා, අද මං අඳගගෙන ආවා ඔබතුමාට අඳුල්ලා දෙන්න කියලා. ඉතින් මම ළඟින් වාඩි කරගෙන ටිකක් වෙලා යද්දි කතා කරා. ඉතින් මම කතා කරනකොට එයා හුඟක් දේවල් මගේ අතින් කිව්වා. කිව්වහම මම කිව්වා මේ කතාව මම දැනගත්තට වැඩක් නැහැනේ. ඔබතුමා ගිහිල්ලා පොඩ්ඩක් වචන දෙකක් අර මයික් එක ළඟට ගිහලා කියන්න. ඉතින් මිනිහ කැමති වුණෙත් නැහැ මෙතන ඇවිල්ලා කතා කරන්න. මම කිව්වා නෑ නෑ මේ කතාව රටට ඇහෙන්න කියන්න. පස්සේ මිනිහ කිව්වා බොහොම කැටියෙන් මොකද්ද කිව්වේ? මිනිහ කිව්වා මෙයාගේ නම මට මතක හිටියද අතුගල කියලා මහත්මෙක්. එයා කිව්වා මම මේ වේදිකාවට ගොඩ වුණ කිසි දෙයක් නිසා නෙවෙයි. අද ජනතා විමුක්ති පෙරමුණක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සමාජිකයෙක් හැටියට මම කියන්න ඕන තමුන්නාන්සලට. එයා කියන්නේ මම නෙවෙයි මේ. ආරම්භක සමාජිකයෙක් හැටියට මම කියන්න ඕන විජේවීර ඉන්න කාලේ විජේවීර ගෙනල්ලා මේ නාරම්මල් නගරේ පළවෙනි රැස්වීම තිබ්බේ මම. හැබැයි අපේ ප්‍රතිපත්තියක් තිබුණා. අපි බෙල්ල කපලා දැම්මත් අපේ ප්‍රතිපත්තිය හිටියේ. නමුත් අද ජනතා විමුක්ති පෙරමුණට ප්‍රතිපත්තියක් නැහැ. අච්චාරු හැලියක්. කොහෙද මේ අනුර කුමාරලා යන්නේ? ජනතා විමුක්ති පෙරමුණ වල දාලා වෙන සංවිධාන හදාගෙන හැම හොරාම එක්ක එකට වාඩි වෙලා යනවා කියලා. ඔච්චර හිතුවේ. හැම හොරාම එක්ක එකට වාඩි වෙලා යනවා. ඒ නිසා මට නම් පුළුවන්කමක් නැහැ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කරපු ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් හැටියට නායකයෙක් හැටියට තව දුරටත් අනුර කුමාරයෙක් ඔය ජන බලවේගයේ වේදිකාවේ ගොඩ වෙන්නේ. මම හිතුවා ඊට වඩා හොඳයි සජිත් ප්‍රේමදාස. අඩුගානේ යම් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ නිසා මම මෙතෙන් ආවේ ඒ නිසයි කියලා ඔන්න ඔය විදිහට කතාවක් කරලා ඉවර කරා. ඉතින් මම මෙයා මගේ ළඟට ආවට පස්සේ මම එහම කවුද ඔය උතන හුරු කියලා කියන්නේ. මම දකින්න මේ Facebook එකේ අරම එක එක කෙනාට විරුද්ධව යනවා. මම නිකන් එයාගේ කටින් ගන්න ඕන නිසා ඇහුවා. ඇහුවා මොකද කිව්වේ? ඒ අතුගල සහෝදරයා කියනවා මගේ අතින් ඔබතුමාලා තාම අල්ලගත්තේ නැහැ නේ මේක. බලන්න අර පහුගිය කාලේ ලංකාවට අර අසුචි පොහොර නමක් ගෙනල්ලා පස්සේ දන්නව නේද? පොහොර නමක් ගෙනල්ලා ඩොලර් මිලියන 6ක් අපිට වන්දි ගෙවන්න වුණා. ඩොලර් මිලියන 6ක් කියලා කියන්නේ ලංකාවේ දැන් වලංගු මුදලින් නම් කෝටි 200කට ආසන්න මුදලක් වන්දියක් ගෙවුවා. පොහොරත් නැහැ සල්ලිත් නැහැ. ඒ අසුචි පොහොර, ඒ කියන්නේ ලංකාවේ ප්‍රමිතියෙන් තොර ඒ පොහොර තුගේ ඇනෝම් කරපු සමාගමක් තිබුණා. ඒ සමාගම තමයි ආණ්ඩුවට මේක ගෙනාවේ. ආණ්ඩුවත් එක්ක එකඟතාවය ඇති වෙලා. මේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා නම ජයසුන්දර. මේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා අන්න තරම් කරනවා ඔය
මාලිමාව යටතේ බත්තල පළාත් පාලන ආයතනයකට ඔබතුමා මේක කියන්නකෝ කියලා දැන් එයා මට කියනවා. දැන් එදා ජේ.බී.පී. එක මොකද්ද මේ ගැන කිව්වේ? කෑ ගැහුවනේ පාර්ලිමේන්තුවේ රට විනාශ කරා කියලා. දැන් රට විනාශ කරා කියන ඒ හාදයව ගෙනල්ලා මේගොල්ලොන්ගේ වේදිකාවේ නැංගම ඒ මිනිහා පිරිසුදුයි. දැන් හොරු කී දෙනෙක් ඉන්නවද ඒ වේදිකාවේ නැගලා කියලා බලන්න නිකන්. ඔය දැන් කෑ ගහන සමහර නළු නිළුව ටිකක් ගිහලා කෑ ගහනවානේ. ඒ නළු නිළුව ටික හොයලා බලන්නකෝ. ගෝඨාභයට කඩේ ගිහිල්ලා 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 හරිද? අලුත් සුරපරයක් මවනා කියලා පොරොන්දු වෙලා ඒක කඩාගෙන වැටුනාම ගිහිල්ලා දැන් මේ මාලිමාවට ගොඩ වෙලා ජන බලවේගයකට ගොඩ වෙලා කෑ ගහනවා. ඒකනේ වෙන්නේ. ඉතින් අර කියපු කතාව සම්පූර්ණයෙන් ඇත්ත. ඒගොල්ලන්ට ප්‍රතිපත්තියක් නැහැ. වැඩපිළිවළක් නැහැ. ඒගොල්ලෝ කරන්නේ හැම වෙලාවෙම වේදිකාවකට ඇවිල්ලා අනිත් එක්කනට බනින එක. ඒ නිසා මම කියන්නේ ගමේ ඉන්න ජේ.බී.පී. සහෝදරවරු ටික කතා කරලා බලන්න. කවුරු හරි ඉන්නව නම් ඒ අයට කතා කරන්න අපේ ජනපෞර ව්‍යාපාරයේ වැඩපිළිවළ ගන්න. මෙන්න මේ කණ්ඩායම් පහ අඳුරගන්න. තව තමුනාන්සට විශේෂත්වයක් තියෙනවා නම් ඒක ලකුණු කරගත්ත කමන්නේ. ඡන්ද පොත ගන්න. ජනපෞර මෙහෙයුම් කමිටුව වාඩි වෙලා මෙහෙයුම් කමිටුවේ ප්‍රධානින් ටික එකතු වුණත් ඇති මේකට එකතු වෙලා ඔන්න ඔය කණ්ඩායම් පහ මුලින් ලකුණු කරන්න. ඒ කිව්වේ අපි පළවෙනියට ලකුණු කරන්නේ අපි 20 හිටපු තැන දැන් ලකුණු කරනවා දැන් ඉන්න තැන. එතන අපිට ඉක්මෝල යන කියන්නේ දිනන තැන නම් වැඩියෙන් දිනන්න. පැරදිලා තියෙන තැන නම් අපි මේ පරාජය අවම කරගන්න. එහෙම නැත්නම් අපි මේකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ඡන්දපල ශක්තිමත් කරන්න. ඒකට මෙන්න මේ මූලික වටේ අපි කරන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ හඳුනා ගැනීමට පස්සේ. මේ හඳුනා ගැනීමට පස්සේ අර ජනපෞර කමිටුවට පැවරෙනවා ඉතාමත් බාර දුර කාර්යයක්. ඒක තමයි අපි දැන් සැලසුම් කරගත්තා. ඒ සැලසුම් කරගත්ත දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද්ද මේකට කරන්න තිබෙන්නේ? අපි බෙදාගෙන ඒ කණ්ඩායම් වලට කතා කරන්න පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි පියවර යන්න ඕන අපි. ගිහිලා මුරගැහෙන්න ඕනේ. ගිහිලා කතා කරන්න ඕනේ. එතකොට මේක කොහොමද කරන්නේ? පළවෙනි දේ ජනපෞර මෙහෙයුම් කමිටුව හදනකොට මම ඉල්ලීමක් කරනවා. දැන් අපේ අපේක්ෂක මහතුරු ඉන්නවනේ නෝන මහතුරුත් එක්ක මම මහතුරු කියලා කියන්නේ මේක. අපේක්ෂකවරුන් ඉන්නවද? අපේක්ෂකවරුන් මං හිතන්නේ මේ 37 දෙනයි. 33යි. නෑ ඔක්කොම. නෑ නෑ තරඟ කරන අය. 37යි නේ 37යි. 37යි. තරඟ කරන අපේක්ෂකවරුන් 37 දෙනෙක් ඉන්නවා. ඡන්දපලවල් තියෙන 73යි. නිකන් හිතන්න බලන්න එක අපේක්ෂකවරයෙකුට පැවරෙන්නේ ඡන්දපලවල් දෙකක් හෝ තුනක්. ඊට වඩා ලොකු ගානකුත් නැහැ. ඉඳලා ඉක්ලා තනක වැඩි වෙන්න පුළුවන්. හැබැයි දෙකක් හෝ තුනක්. හැම අපේක්ෂකෙක්ම තමන්ගේ කොට්ටාසේ දිනන්න තිබෙනවා. එහෙම වුණොත් තමන් දිනන්නේ. ඒක තමන්ගේ කොට්ටාසේ දිනන ඡන්ද ව්‍යාපාරය මේක කරගන්න. ජනපෞර මෙහෙයුම් කමිටුව හදන්න ජනපෞර නියාමකවරයාත් එක්ක නායකත්වය දෙන්න හිතන්නේ. අපේක්ෂිතවරු ඒ නායකත්වය දීලා තමන්ගේ ඡන්දපලවල් දෙකේ හෝ තුනේ මේ ජනපෞර මෙහෙයුම් කමිටු දෙක හෝ තුන හදන්න. ඊට පස්සේ මේ මම කිව්වා වගේ මේ ඡන්දපල විශ්ලේෂණය කරගන්න ඉලක්ක හදාගන්න. ඊට පස්සේ මේ ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා ගිහිල්ලා මේ පවුල් මුණ ගැහෙන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි ඒ පියවරල් ටික සම්පූර්ණ කරගන්න. ඒක කරපුවම තමන් නිකන් දිනුම් සංවිධායකතුමාට ආසන්න ජනපෞරක් නිර්මාණය වෙනවා. ඒත් එක්කම සංවිධායකතුමා අපේක්ෂා කරන පරිදි ඡන්දපොලේ පරිවර්තනයක් සිදු වෙනවා. ඒක තමයි අපි මේ වෙලාවේ බලමු. මොකද අපේ ඡන්දපොල බාරව ඉන්න ඡන්දපොල නියාමකවරයා නැත්නම් අපි කියන ජනපෞර නියාමකවරයා ඒත් එක්කම අපේක්ෂකවරයාත් එකට එකතු වෙලා මේ ජනපෞර ව්‍යාපාරයේ අපි කඩිනමින් මේ සති 3 4 තුල අවසන් කරන්න තිබෙනවා. මේකටයි අපි කියන්නේ නායකත්වය දෙන්න කියලා. මම විශේෂයෙන්ම කියන මේක කරන්න පුළුවන් වැඩක්, අමාරු වැඩක් නෙමෙයි, පහසු වැඩක්. පටන් ගන්න හෙට ඉඳලා මේ වැඩේ කරන්න. අදාළ ආකෘති පත්‍ර ටික ඔක්කොම සංවිධායකතුමාට බාර දුන්නා. මේක තමයි සමගි ජන බලවේගයේ ඉදිරි ජනාධිපතිවරණය, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය, ඉදිරි පළාත් පාලන මැතිවරණය කියන මැතිවරණ තුනටම අපි යොදා ගන්න මෙහෙයුම් වැඩපිළිවෙල කියලා මම තමුන්නාට මතක් කරන්න කැමතියි. මේක කරමු අපි. මම මේ වැඩසටහන හදනකොට මෙහෙයුම් කමිටුවක් තියෙනවා අපේ. මෙහෙයුම් කමිටුවත් එක්ක පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මුණ ගැහුණා. මුණ ගැහිලා මම විශේෂ ඉල්ලීමක් කළා. අපි මේ ව්‍යාපාරය ගොඩනගනකොට
ඒ ව්‍යාපාරයට දායක වෙන අපේ ජනපෞර නියාමකවරුන් ජනපෞර මෙහෙයුම් කමිටුවේ ඒ ප්‍රධානීන් සහ ක්‍රියාකාරීන් මේ අය රැකබලා ගන්න විශේෂ වැඩපිළිවෙලක් ඕනේ. මොකද 2014 ඔය චන්දපල සංවිධායකවරුන්ගේ වැඩපිළිවෙල හදපුවම ඒ වැඩපිළිවෙලේදීත් හයිට් පාක් පිටියට ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා හරහා උක කියෙව්වා. අවාසනාවට මැතිවරණයෙන් පස්සේ ඒගොල්ලොන්ට මුකුත් වුණේ නැහැ. ඒක අතාරලා දැම්මා. හැබැයි අතාරලා දැම්මගේ ප්‍රතිඵල දිහා බලන්න. මම නම් ඒ වෙලාවේ දායක වුණේ නැහැ. නමුත් අතාරලා දැම්මගේ ප්‍රතිඵලය මොකද වුණේ? මෙච්චර පරණ දේශපාලන පක්ෂයක් අවුරුදු 70 ගණනක් පරණ දේශපාලන පක්ෂේ 2015 මේක අතෑරීමත් සමග 19 වෙනකොට නැත්තට නැති වුණා. ඒකනේ උනේ. ඒ නිසා මම සජිත් ප්‍රේමදාස මහත්තයාට මේක මතක් කළා. මතක් කළා මම කිව්වා මේකට වැඩපිළිවෙලක් පැහැදිලි ලෙස ඔබතුමා කියන්න ඕනේ. එතකොට එතුමා හුවා මොකක්ද මගෙන් අපේක්ෂා කරන්නේ? මම කිව්වා නෑ. මිනිස්සු අපේක්ෂා බංගත්වයට පත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ මිනිස්සු වෙනුවෙන් නිශ්චිත සහතිකයක් අපිට ඕනේ. මොකද ඒ සහතිකේ? ඒ සහතිකේ සජිත් ප්‍රේමදාස මහත්තයාම පැහැදිලිව කිව්වා එතුමා කියන්නම් ජනපෞර සමුළුවක් අපි කැඳවනවා ජූනි ජූලි අතර කොළඹට. ඒ ජනපෞර සමුළුවේදී මෙතුම මේ ප්‍රතිඥාව දෙන්න. මොකද ප්‍රතිඥාව? ප්‍රතිඥාව තමයි ජනපෞර මෙහෙයුම් කමිටුව සඳහා සහභාගී වෙන. ඒ මෙහෙයුම් කමිටුවේ ඒ දායක වෙන සියලු දෙනා. ඒ වගේම ජනපෞර නියාමකවරයා ඇතුළු ඒ කණ්ඩායමටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවක් යැත්තේ ආර්ථික වශයෙන් විශේෂ ප්‍රතිලාභයක් ලැබෙන වැඩපිළිවෙලක් ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරනවා කියලා සාධකයක් තමයි දුන්නේ. මම ඒක බාරගත්තේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන විශ්වාසනීය වචන නිසා. ඒ නිසා අපි මේක විශ්වාසන්තව කරමු. දෙවනි කාරණය තමයි මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන ජනපෞර නියාමකවරුන් හැම කෙනාටම අපි අනන්‍යතා පත්‍රයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් පත්වීමක් ඒත් එක්කම ජනපෞර මෙහෙයුම් කමිටුවටත් ඒ සමාජිකත්වයේ තහවුරු කරන ඒ පත්වීමක් නිකුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ටික අපි එකතු වෙලා හදමු. මේකට වැඩි කාලයක් ඕනේ නැහැ. නායකත්වය ගන්න අපේ අපේක්ෂක මහතුරු තමන්ගේ ඡන්දපොළ තුල මේ මෙහෙයුම් කමිටු දෙක හෝ තුන වහාම සංවිධායකතුමාට නිර්මාණය කරලා දෙන්න. හැබැයි එක ඉල්ලීමක් කරනවා. අපි මොකද්ද මේ කරන්න යන්නේ? ලොකු ඉලක්කයකට යන්නේ. එක් වේ ලක්ෂ 75කින් එහා ඡන්ද ප්‍රමාණයක් ගන්න යන වැඩපිළිවෙළක්. ඒතර ඡන්දපොළවල් අඩු ගානේ අපි 9000ක්වත් ඡන්දපොළවල් දිනන්න ඕනේ. ලක්ෂ 75ක් ගන්න නම් 9000ක්වත් ඡන්දපොළවල් දිනන්න ඕනේ. දිනන්න නම් හැම ඡන්දපොළකම අපේ ඉලක්කගත ඡන්ද ප්‍රමාණය ගන්න ඕනේ, වාර්තා කර ගන්න ඕනේ. ඒ ඉලක්කය තමයි තමුන්නාටලා හදන්නේ. ඒ ඉලක්කේ හදලා අපි මේ වැඩපිළිවෙල සම්පූර්ණ කරලා ඡන්ද දායකයන්ව ධෛර්යමත් කරනවා කියලා කියන්නේ තමුන්නාටලාගේ හිතේ තියෙන පරිදි ඊළඟට පවත්වන මහා මැතිවරණය වෙන්න පුළුවන්, ජනාධිපතිවරණය වෙන්න පුළුවන්, පළාත් පාලන මැතිවරණය වෙන්න පුළුවන්, ඕනෑම මැතිවරණකින් දිනන්නේ සමගි ජන බලවේගයයි කියලා පැහැදිලිව අපිට කියන්න පුළුවන් රටක්. තමුන්නාටලා පහුගිය දවස්වල අහන්න ඇති බැසිල් රාජපක්ෂ අර ජනාධිපතිවරණයට එහෙම ඉස්සර වෙලා මාධ්‍ය සාකච්ඡාවල කියපු කතා. මට මතකයි 2019 සජිත් ප්‍රේමදාස මහත්තයා ඡන්දය දීපු ජනාධිපතිවරණයේදී බැසිල් මාධ්‍යට ඇවිල්ලා කිව්වා ලක්ෂ 20කින් අපි මේ ජනාධිපතිවරණය දිනනවා කියලා. මම එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා. මටත් හරි ප්‍රශ්නයක් මේක දැන් කොහොමද මේ මිනිහා කියන්නේ? ඊට වඩා මට තිබුණ ලොකුම ඉස්සරහදී තමයි අපේ සංවිධායකවරු අපේ ක්‍රියාකාරීන් ටෙලිෆෝන් කර කර කියනවා ඔන්න දැන් මූ ලෑස්ති වෙනවා කම්පියුටර් ජිල්මාට් එක්ක. චවරතන් දාන ලෑස්ති වෙනවා. මැකෝ එක එකතු වෙලා ඇති. ඔය තමයි කියන්නේ. ඉතින් මම කල්පනා කරලා බලුවා මේක මොකද්ද මේ වෙන්නේ? ඇත්තටම බලාගෙන ගියාම මොකද්ද මේ වෙලා තියෙන්නේ? බැසිල් රාජපක්ෂ මේ අනාවැකේ කියන්නේ නිකන් නෙවෙයි. මිනිහා මේ අනාවැකේ කියන්නේ හරියටම තොරතුරු අරගෙන. කොහොමද තොරතුරු ගන්න? ඒ කාලේ බැසිල්ලාගේ ආණ්ඩුව තිබුණ නිසා බැසිල්ලාගේ පත් කරපු කණ්ඩායම් ගමේ නියෝජනය කරපු නිසා ඒගොල්ලෝ තොරතුරු ගන්න ලේසුණා. කවුද මේ කණ්ඩායම්? ගමේ ඉන්න සමෘද්ධි නියාමකවරයා, ගමේ ඉන්න කුෂිකර්ම මොකද කියන වග නියාමකවරයා, ගොවි නියාමකවරයා. ගොවි නියාමකවරයයි කුෂිකර්ම මේ සමෘද්ධි නියාමකවරයයි මේ තොරතුරු හරියටම වාර්තා කරනවා පොහොට්ටුවේ කාර්යාලයට. තමන්ගේ ඡන්දපොලේ හැසිරීම පිළිබඳව ඒගොල්ලෝ වාර්තා ටික යවනවා. බැසිල් කරන්නේ මොකද්ද? මේ වාර්තා ටික අරගෙන එයා පරිගණක ජාලයක ඒවා ඡන්දපොළවල් 12000ක ලකුණු කරනවා. ලකුණු කරලා එකතු කරලා බලලා බැසිල් කියනවා මෙන්න මේ ගානේ මම දිනනවා.
කතාවත් හරි කිට්ටුවෙන් ගිහිල්ලා 20කින් දිනනවා කියලා 20කින් දිනන්න බැරි වුණා. නමුත් කිට්ටු ගානකින් දිනුවා. ඒක බැසිල් කිව්වේ රාජ්‍ය යන්ත්‍රණය යොදාගෙන. අපි මොකද මේ කරන්න යන්නේ? අපි මේ කරන්න යන්නේ ස්වේච්ඡාවෙන්. අපේ ඡන්දපල සංවිධායකවරු 12000ක් නැත්නම් ජනපෞර නියාමකවරු 12000ක් කරහා මේ තොරතුරු ලබාගෙන ඒ තොරතුරු හරහා අපිත් සන්නද්ධ වෙලා අපිත් ඒ වැඩේ කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. තමුනාසලා නිශ්චිත වේ තොරතුරු වාර්තා කරනවා නම් ඒ වාර්තා කරන තොරතුරු ටික අරගෙන අපිටත් පුළුවන් කියන්න මෙන්න මේ ආසනය මෙන්න මේ කොටස් අපි මේ විදිහට දිනනවා. ලංකාවම මේ විදිහට අපි දිනනවායි කියලා කියන්න පුළුවන්. ඒ නිසා වැදගත් කාරණාවක් තියෙනවා මෙතෙන්දී කියන්න. අපි මේ වැඩ පිළිවෙල එහෙම පිළිම්ම පරිගණක ජාලයකට සම්බන්ධ කරන්න බලාපොරොත්තු නෙට්වර්ක් එකකට. සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා පෝලිං බූත් 12000ක්. ඡන්දපරවල් 12000ක් අපි මෙහෙම දැන් අපි උපදෙස් දුන්නා මේ සඳහා පරිගණක ජාලයක් හදන්න මේ තොරතුරු ලබා ගන්න කෙලින්ම ඡන්දපොලෙන්. ඡන්දපොලේ අපේ ජනපෞර නියාමකවරයා මේ තොරතුරු ටික තමන්ගේ දුරකථනයෙන් අපි එවන ආකෘති පත්‍රයේ දුරකථනයෙන් අපි වෙනම ඇප් එකක් නිර්මාණය කරනවා. ඒ ඇප් එක ඇතුලේ තියෙන ආකෘති පත්‍රයට සති දෙකෙන් දෙකට ගණන් ටික දාන එක විතරයි තියෙන්නේ. ඉලක්කම් දාන්න විතර වෙන මොකුත් ලියන්න නෙවෙයි. අපි හිතමු ඒ කියන ඡන්ද මධ්‍යස්ථානය කියලා. අපි ආකෘති පත්‍රයේ පොදුයි. මේ ආකෘති පත්‍රයේ ඒ කියන ඡන්ද මධ්‍යස්ථානයේ තත්ත්වය. අපි කියමු සමග ජන බලය SJB. එතකොට UNP, JVP, පොහොට්ටු, මාලිමාව. ඔහොම ලකුණු ටික තිබ්බහම ඔබතුමාලා කියන ඡන්ද පොලේ තත්ත්වය අප්‍රේල් 1 වෙනිදාට මේකයි. අප්‍රේල් 1 වෙනිදාට අපි ලංකාවේ ලැබෙන 12000 තොරතුරු ටික අපේ පරිගණක ජාලයට ගන්නවා සංවිධායකතුමාගේ පරීක්ෂණයට යටත්ව. දෙවනුව මොකද්ද? අපි තුමු මැයි 1 වෙනිදා කියලා. මැයි 1 වෙනිදාට නවදත් ඔබතුමාලාගෙන් අපි අහනවා කොහොමද මේ ඡන්ද පොලේ තත්ත්වය? එතකොට තමුනාත් එදාටත් අපේ තොරතුරු වාර්තා කරනවා. අපි ඒකත් ලකුණු කරනවා. අපි තුමු ජූනි 1 වෙනිදාට කියලා. අපි එදාටත් මේ තොරතුරු ටික අර විදිහට ලකුණු කරනවා. අපිට තේරෙයි දවසෙන් දවස දවසෙන් දවස වෙනසක් ඇති වෙලා තියෙනවද නැද්ද කියලා. දුර්වලತನක් නම් ඒ දුර්වලತನ පිළිබඳව සංවිධායකතුමා එක්ක සාකච්ඡා කරලා අපි මේක නිවැරදි කරන්න පුළුවන්. අපි හිතමු අපිට ගන්නම බැරි තරක් මේක පාටි දුම්බට අදාළ නෑ මේක. හුඟක් තැන්වල මේ ප්‍රශ්නේ තියෙනවා. ඡන්දපොලේ සමහර විට අපිට මේක ඉක්මවල යන්නම අමාරු තරම්. මොන මොන හේතු හරි තිබෙනවා. එහෙම තමයි හරියට ඉලක්ක කරන්නත් මේකෙන් පුළුවන්. අපි හිතමු ආසනයක ඡන්දපොලවල් 10ක් තියෙනවා. අපිට මේ වෙනස වෙනස් කරන්නම හරි අමාරුයි. එහෙනම් ඒ වෙනුවෙන්ම ඉලක්ක කරපු වෙනම මැතිවරණ ප්‍රචාරණ නැත්තම් අපි ඒක ආක්‍රමණය කරන වැඩපිළිවෙලක් වෙනම හදන්න පුළුවන්. මේක තමයි මේකේ බලාපොරොත්තු වෙන. ඒ නිසා හැම තොරතුරක්ම අවංකව සහ නිවැරදිව අපිට ඕන. මොකද සන්තෝෂ කරන්න බොරුවට පුරවලා වැඩක් නැහැ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා අපිපත් කරන ජනපෞර නියාමකවරුන් හා කමිටුවෙන් අපිට ලබා දෙන සෑම තොරතුරක්ම හරි නිවැරදි තොරතුරු දෙන්න පුළුවන් අපිට රැවටෙන්න බැහැනේ. අඩුපාඩුවක් තිබුණොත් ඒක හදා ගන්න පුළුවන්. හැබැයි අපිට රැවටෙන්න බැහැනේ. ඒ නිසා නිවැරදිව තොරතුරු වාර්තා කරන්න ඕනේ. ඒ සඳහා අපි පුහුණුවක් ලබා දෙන වැඩපිළිවෙලක් ජනපෞර නියාමකවරුන් 12000ට වෙනම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන වෙනම වැඩපිළිවෙලක් කරනවා අපි මේ පත්කිරීම් ටික ඉවර කරලා පස්සේ. ඒ නිසා මේකේ මූලික දේ අපි ජනපෞර නියාමකවරු ටිකපත් කරන එක. දෙවැනි එක මෙහෙයුම් කමිටු ටික අපි ඉස්සරහා සති දෙක විතර අපි ඉවර කරමු. මේ වෙලාවේ මහන්සිලා මේක කරමු. මොකද මැතිවරණ ගැන හිතයිතයි නෝමනා නැහැ. ඒ නිසා මේ මූලික දේ කරමු. තුන් වෙනුව ඡන්ද පොත අරගෙන විශ්ලේෂණය කරලා හදාගන්න වැඩේ එක හාප් සීට් එකකින් කරන්න පුළුවන්. ඒ වැඩේට දැම්මම ඡන්ද පොත අරගෙන ලෑස්ති වෙනවා. ඊට පස්සේ හතරවෙනි තීවර තමයි ඉලක්ක ටික සම්පූර්ණ කරගන්න යන එක. ඒක තමයි අපේ වැඩ පිළිවෙල. දැන් මේක මම හිතනවා තමුන්නත් තේරුම් ගන්න ඇති කියලා. මොකක් හරි අපහසුතාවක් තියෙනවා නම් මගේ ගහන්න මම ඒකට උත්තර දෙන්නම්. කොහොමද මේ වැඩේ ඒ අඩුපාඩු සම්පූර්ණ කරන්න කරන්නේ කියලා. මේක තමයි අපේ වැඩ පිළිවෙල. ඉතින් ඒක නිසා මේ වෙනුවෙන් අපි ඉල්ලා සිටින කැමති සංවිධායකතුමාට අපි අපේක්ෂක මහතුරු සියලු දෙනාගේ ජනපෞර නියාමකවරුන්ට හඳුනගන්න ඒ කණ්ඩායමේ ජනපෞර මෙහෙයුම් කමිටුවට සහයෝගය දෙන්න. මේකට හැම වෙලාවකම රැස්වලා ඉන්න ඕනේ නේ. තමුනාන්සලා සත්‍යකර වරක් රැස්වලා මේ වැඩ පිළිවෙල සමාලෝචනයක් කරමින් ඉස්සරහට යන්න පුළුවන්. ඒකට ගමේ ප්‍රධානීන් කීප දෙනයි මේ කණ්ඩායමේ මුණ ගැහුණාම ඇති. අපේක්ෂකවරු මේකට මූලික ගන්න මූලික තැන ගන්න තමන්ගේ කොට්ටාසය තුල. ඒකයි අපි තමුනාන්සට කියන මේ වැඩ පිළිවෙල කියලා මතක් කරන්න කැමතියි. ඉතින් මේක ලංකාවේ
ආසන 140ක අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 12000ක මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේක අපි නිශ්චිතව ඉලක්කගත කරලා අපේ ව්‍යාපාරය කරන නිශ්චිතව ඉලක්ක කරලා මේ ඡන්ද ව්‍යාපාරයේ ජයග්‍රහණය සඳහා යන ගමනක් කියන එකත් අමතක කරන්න එපා. එහි කොටස් කාර්ය හැටියට අපි ආරාධනා කරන්න කැමති තමුන්වහන්සේලා හැම දිනාටම මේක හිතට අරගෙන මේ වැඩේට අපි බැහැලා වැඩ කරමු. මේ ගැන මට කියන්න තියෙන මෙච්චරයි. දෙවනුව මට පේන හැටියට නම් මේ ඡන්ද ව්‍යාපාරයේ ආණ්ඩුව කකුලෙන් ඇදීම තාමත් නවත්තලා නැහැ. මැතිවරණ කොමිසමට සල්ලි දීලත් නැහැ. රජයේ මුද්‍රණාලයට සල්ලි දීලත් නැහැ. ආණ්ඩුව ටිකටම මේකට බාධා කරමින් තිබෙනවා. එකක් මම කියන්න ඕනේ. මේ මැතිවරණය නවත්වීම සඳහා මේ ක්‍රියා කරන්නේ කිසිම ආකාරයක නීතියේ අනුකූල නෙවෙයි. අනීතිකව. ඒතර අනීතිකව මේක නවත්තන්න කාටද මේ වුමනාව තිබෙන්නේ? ජනාධිපතිවරයාටයි ආණ්ඩුවටයි. වෙන කාටවත් නෙවෙයි. මැතිවරණයක් දිනන්න පුළුවන් නම් මොන ආණ්ඩුවද මොන නායකයද මැතිවරණයක් කල් දාන්න කියලා හිතන්නේ? මේගොල්ලෝ දිනන්න බෑ. ඡන්ද නැහැ. ඒ නිසා මැතිවරණය කල් දාලා දැන් කවුනාත් දකින්න ඇති ජාත්‍යන්තර මූල්‍ය ආරම්භදල. ඊයේ විශේෂ ප්‍රකාශයක් කළානේ. ඒ ප්‍රකාශිත මොකද කියන්නේ? පළවෙනියටම කියන කතාව තමයි ලංකාවේ මැතිවරණ කල් දැමීම සඳහා කිසිදු ආකාරයකට මැදිහත් වීමකට ජාත්‍යන්තර මූල්‍ය ආරම්භදල සම්බන්ධ නැහැ කියලා. ඒකල මොකද වක්‍රාකාරෝ කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී කියන එක වැදගත්. ඡන්දය කියන එක මිනිසුන්ගේ මූලික අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකම උදුර ගන්න අපි කිසිසේත් මැදිහත් වීමක් වෙන්නේ නැහැ කියලා. ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ. මේ මතක තියාගන්න මේ ප්‍රතිඥා පත්තු කරගෙන උඩ පනින කට්ටියක් දැන් ලෑස්තිලා ඉන්නවනේ. මම දැක්කයි ජාත්‍යන්තර මූල්‍ය ආරම්භයෙන් ණය දුන්නා කිව්වහම රටට කිරියුතු කරනවා වගේ වැඩක් මේ ණයක් ගත්ත එක. 104 ගානේ ආපහු ගෙවන්න ඕනේ. ඒකත් අවුරුදු 4කට අපිට හම්බෙන්නේ. මාස 6න් 6ට ඒගොල්ලෝ සමාලෝචනය කරනවා. ඉදිරි මාස 6 තුල ඒගොල්ලෝ කියපු කොන්දේසි 10 ඉෂ්ට කරේ නැත්තම් සල්ලි හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ කොන්දේසි 10ක් දාලා තිනවා. ඒ කොන්දේසි අතර තිබෙනවා වංචාව, දූෂණය, හොරකම නැවැත්වීම සඳහා අලුත් යාන්ත්‍රණයක් ගොඩනගන්න ඕනේ කියලා. ඒකට නීති ගේන්නේ මේ පාර්ලිමේන්තුවට. ඒකට ඒක ක්‍රියාත්මක නොවෙනවනම් IMF එක 6 මාසකින් ඉවත් වෙනවා. ඒගොල්ලෝ කියනවා ඒ කොන්දේසි අතර මේ රටේ මහජන සුබසාධනය ගැන ඒගොල්ලෝ කියන අත්‍යවශ්‍ය ඒවට දෙන්න අනිත් ඒවා නවත්තන්න කියලා. ඒගොල්ලෝ කියන තෙල් මිල ගැන බලශක්තිය ගැන කියනවා. තෙල් මිල සහ බලශක්තිය ඒවායේ වියදම් ආවරණය වෙන පරිදි කරන්න කියලා. එතකොට එතන මිනිසුන්ගේ පීඩනය කොයි විදිහට ආණ්ඩුව සමබර කරන්න කියලා ලොකු ප්‍රශ්නයකට ආණ්ඩුව එනවා. ඒත් එක්කම ඒගොල්ලෝ කියනවා ආයෝජන ගැන, ආදායම් වියදම් ගැන. එතකොට ආණ්ඩුව දැන් ආණ්ඩුවේ වියදම් ගැන කියනකොට මැති ඇමතුරු තවත් පත් කරපුවම ඒක IMF එක අනුමත කරනවානේ. වියදම් පාලනය කරන්න කියලා කියන්නේ අඩු කරන්න කියලා. එතකොට වියදම් අඩු කරන්න කියනකොට මේගොල්ලෝ තවත් ඇමතුරු දැම්මම IMF එක තනම බ්ලැක් මාක් එකක් දාගන්නවා. එහෙනම් මේක මහා ලොකු අර කතාවක් වගේ මේක නිසා සුරපුරයක් මැවෙන්නේ නැහැ. අපි ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ ඒ සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහත්මත් වෙනී සිටි බව මම කියන්න ඕනේ. දැන් ඊයේ ජනාධිපතිතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා සහයෝගය දුන්නේ නැල්ලු. ඇත්තටම ලැජ්ජයි මේ කතාව අහන්න. දැන් සති කිහිපයකට ඉස්සෙල්ලත් ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ නියෝජිතයන්, ලෝක බැංකුවේ නියෝජිතයන්, ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් ඇතුළු රාජතාන්ත්‍රිකයන් අවස්ථා කිහිපයක සජිත් ප්‍රේමදාස මහත්මයා මුණ ගැහුණා. ඒ මුණ ගැහුණ හැම වෙලාවෙම මොකද එතුමා කිව්වේ? අපේ දේශපාලන මතිමතාන්තර කුමක් තිබුණත් මේ මොහොතේ රටට ඔබතුමාලගේ ආයතනවලින් උදව් කරන්න කියලා. ඇත්තටම විපක්ෂ නායකවරයෙක් එහෙම කරන්නේ නැහැ. එයා බලන්නේ ආණ්ඩුවට බකල් එකක් දාලා බිම්බට් අන්නනේ. හැබැයි එහෙම කිව්වේ නැහැ සජිත් ප්‍රේමදාස කියන්නේ වෙනම නායකයෙක්. ඇයි? එතුමා කිව්වා අපිට මේ වෙලාවේ ඕනේ ජනතාව පීඩණයෙන් ගලව ගන්න. ඒ නිසා ඒ වෙනුවෙන් ඔබතුමාලගේ ආයතනවලින් ලබා දෙන සෑම සහයෝගයක්ම ලබා දෙන්න අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා කියලා කිව්වා. වෙන කවුද කිව්වේ? ඉතින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා කවුරුවත් සහයෝගය දෙන්නේ නැල්ලෝ. එයාට කකුලෙන් අදිනවා. ඇත්තටම මම දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. මේ අර චන්නගලප්පති මැතිතුමා කිව්වා වගේ ජනාධිපතිතුමා මේ හරි ගමනක් යන්න යන්නේ මාර බඩු ටිකක් එක්ක. හොරු කියලා ලේබල් ඇලවිච්ච රට බංකොලොත් කරපු කණ්ඩායමක් එක්ක තමයි මේගොල්ලෝ යන්නේ. ඉතින් මෙතන
බය වෙන්නතු ඉන්න මේ ඡන්දේ කල් දාන්න කොච්චර උත්සාහ කළත් ඒකට යම් සීමාවක් තිබෙනවා ඕනවට වඩා මේක ඇදගෙන ගියොත් ලෝකේ අපෙන් ආයිත් ඈත් වෙනවා මම දැක ඇමරිකානු එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩලයේ නිකුත් කළ තියෙන නිවේදනයක් වහාම ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජනහඬ යටපත් කරන්න නොදී මැතිවරණය පවත්වන්න කියලා යුරෝප සංගමයේ නිවේදනය නිකුත් කළ තුවා මැතිවරණය තියන්නේ තමුණා දන්නවද යුරෝප සංගමයේ එක හැප්පෙන්න ගිය තුන වැඩේ ඒගොල්ල ටිකක් බලයි කල් දෙය ආණ්ඩුවට ඒගොල්ල මග හරිනවා නම් මොකද වෙන්නේ ඒගොල්ල නීති දායි අපිට අපිට මොකටද උන්ගේ නීති කියලා අහක බලාගෙන ඉන්න බෑ ඇයි අපේ ඇඟලුම් නිෂ්පාදන ඇතුළු නිෂ්පාදනයන් 70%කට වරණීය තීරුබදු සහනය දෙන්නේ යුරෝප සංගමයෙන් අර GS Plus කියලා කියන්නේ GS Plus කියන සහනය අපිට ලැබෙන්නේ යුරෝප සංගමයෙන් ඒ නිසා තමයි යුරෝපේ රටවල් 40 ගානකට අපි බඩු යවන්නේ ඒ සහනය නැත්තම් අපෙන් බඩු ගන්නෙ එහෙමනම් මොකද වෙන්නේ අපි අපනයන ආදායම එහෙම්ම කඩාගෙන වැටෙනවා මේක තමයි ඇත්ත කතාව ඒ නිසා සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ මැතිවරණය මේ අප්‍රේල් මාසෙ තෙහිමේ කරන්න ඒගොල්ලෝ උත්සාහ කරයි නමුත් මේ පළාත් පාලන මැතිවරණය වැඩි දක්ෂක කන්නේ ඉස්සලා තියෙයි මට මතකයි අපේ පාර්ලිමේන්තු මැතිවරණය මාස කීයක් පරක්කු නැද නේ කොරෝනා නිසා ඒත් ඔය වගේම පීඩනයකට මොනද නම් මේ තරම් කරපු කණ්ඩායම ඉන්නවා අප්‍රේල් මාසෙ තියන්න තිබුණ මැතිවරණය අන්තිමට තිබ්බේ ගක් පරක්කු මාස පහක්යක් පරුණ පරක්කුණා ඒත් ඔය පීඩනයටම අපේ අපේක්ෂකවරු මුණ දුන්නා හැබැයි ඒ නිසා මේක ශක්තිමත්ව අල්ලගෙන ඉන්න හැම අපේක්ෂකයෙක්ම අතාරින්න එපා ඒක තමයි මට කියන්න තියෙන්නේ ඒත් එක්කම කමුනාසට කියන්න ඕන විශේෂයෙන්ම දැන් ජනතා විමුක්ති පෙරමුණ ගැන උගක් දේවල් කියනවනේ මොකද මේ ජනතා විමුක්ති පෙරමුණ දැන් ඇවිල්ලා රකපාන කතාව ඒගොල්ලෝ කියන්නේ 74 අවුරුද්දක් මේ රට විනාශ කළාලු හිටපු දේශපාලඥ ඔක්කොම හිටපු ආණ්ඩු ඔක්කොම මේක පිළිගන්නවද අපි නම් පිළිගන්නේ නැහැ ඇයි 74 අවුරුද්දක් මේ රට පාලනය කරපු අපේ නායකයෝ හැම විටම රට ගොඩ ගන්න ජාතික ව්‍යාපාර ගොඩක් කළා දැන් බලන්නකෝ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා එතුමා මේ රටේ ඇති කරපු වාරි ශිෂ්ටාචාරය ඔය ඇලහැර බකමූණ මිනිපේ මේ ව්‍යාපාර අපේ රටේ මොනතරම් කෘෂිකාර්මික වෙනසක් ඇති වුණාද ගාමිණී දිසානායක මහත්තයා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඇති කරපු මහවැලි ව්‍යාපාරේ ඉඩම් අක්කර ලක්ෂ ගණනක් වගා කරන්න පුළුවන්කම ලැබුණා ඇත්තම කිව්වොත් 1977 වෙනකොට අපි බත්කන රටක් කියලා කිව්වට අපේ රටේ ජනතාවගෙන් 50%කට බත්කන්න පුළුවන්කමක් තිබුණේ නැහැ ඇයි හාල් නැහැ වී නිෂ්පාදනය වුණේ නැහැ මතකනේ කාලයක් සිරිමා බණ්ඩාරනායක මැතිනිගේ කාලේ හාල් පොලු දාලා තිබුණා හාල් කියන්නේ සේරු දෙකක් අරන් ගියොත් අල්ලගෙන රිමාන්ඩ් කරන වරදක් එහෙම කාලයක් තිබුණා ඒක වෙනස් කරේ කවුද අපේ නායකයෝ අක්කර ලක්ෂ ගණනක් අස්සද්දලා මහවැලි ව්‍යාපාරය වගේ කළා මේ පත් වෙන ලයිට් එක ගැන හිතන්න අපිට ඕනේ දවසකට මෙගාවොට් 2800ක් ඒ 2800ෙන් 1400ක් නිර්මාණය කළේ වෙන කවුරුවත් නෙවෙයි අපේ නායකයෝ එහෙම නැත්නම් දවසේ භාගයක් ලයිට් කපලා ලයිට් නැහැ මේ අර්බුදයේ කොහොමද වෙයි දේන ඒ වගේ දේවල් විතරක් නෙමෙයි ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අය මොනතරම් රටේ මිනිසුන්ට වැඩ කළාද එදා ජනසවිය ව්‍යාපාරේ ඇඟලුම් කර්මාන්ත 200 ඒත් එක්කම අනිත් පැත්තෙන් ගත්තොත් ගම්මුදා ව්‍යාපාරේ නිවාස වැඩසටහන් දරුවන්ට දුන්න නොමිලේ ආහාර වේල පොත්පත් සෙවන සරණ කැපකරු මාපිය ක්‍රමේ දැන් අපේ පැත්තේ හිටපු ජනාධිපතිවරයෙක් නේ ඩී.බී. විජේතුංග මැතිතුමා ඒක ගැන වැඩි කතා කරන්නේ නැහැ නේ හැබැයි ඩී.බී. විජේතුංග මැතිතුමා තමයි අපේ රටට ඔය සජීව බලන රූපවාහිනිය ගෙනාවේ වෙන කවුරුවත් නෙමෙයි එතුමා තමයි විදුලි සංදේශ ඇමතිවරයා ඒ කාලේ තැපැල් හා විදුලි සංදේශ ඇමති එතුමා තමයි ජපානයේත් එක්ක ඔය සාකච්ඡාවට ගියේ එතුමගේ කාලේ තමයි අපේ අතේ තියෙන ස්මාර්ට් දුරකථනය ඔය ජංගම දුරකථනය ආවේ ඒ ඔක්කොම අඳුරලා දුන්නේ අපේ නායකයෝ එතකොට දැන් 74 අවුරුද්දක් මේ රටේ ආර්ථිකය ආපහු හරවන්න කවුරු දායක වුණේ තමුණාට මතක ඇති මම චෝදනා කරනවා ජනතා විමුක්ති පෙරමුණ කියලා ඇයි අවස්ථාවල් දෙකක් මේ රට ආපස්සට අරගෙන ගියා 71 ඒ කරල්ල නිසා රට ඇති වෙච්ච විපත අවුරුදු 20ක් රට ආපස්සට ගියා 88 හිතන්න බලන්න ඒ කාලේ අපිටත් මතකයි බමත් මන්ත්‍රීවරයෙක් හැටි හිටියා 88 ඇති කරපු ඒ මහා ආර්ථික ඝාතනේ බස් ටික ගිනි තියලා ෆැක්ටරි ටික ගිනි තියලා කන්තෝරු ටික ගිනි තියලා ලයිට් කණු ටික කඩලා
ජීවිත 6000ක් නැති කරලා ඇති කරපු අලාභයේ පමණක් කෝටි 6000ක් මෙන්න මෙහෙම මහ විනාශයක් වුණා. ඉතින් අපි අහන්නේ මෙහෙම විනාශයක් කරපු කණ්ඩායමකට කියන්න පුළුවන්ද 74 වුරුදක් අරුන් කෑව අපි නම් මුකුත් කළේ නැහැ කියලා අතවද ගන්න පුළුවන්ද? නෑ රට දෙවතාවක් ආපස්සට තල්ලු කළා. ඒ විතරක් නෙවෙයි. ඒගොල්ලෝ රට පාලනය කළානේ. 2000 මතකනේ චන්දිකා කුමාරතුංග මහත්මියත් එක්ක ඇමතිකම් 8ක් තියාගෙන මේගොල්ලෝ වැඩ කරා. අනුර කුමාර කුෂිකර්ම වාරි මාර්ග පස්සම්පත් ඇමති. කියන්න බලන්න එක වැවක් අමුණක් ප්‍රතිසංවිධානය කරාද කියලා? ප්‍රතිසංස්කරණය කරාද කියලා? ඒගොල්ලෝ 8ක් ඇමතිවරු හිටියා. කියන්න බලන්න 2004 මහින්ද රාජපක්ෂ අගමැති වෙලා හිටියා. ඒ ආණ්ඩුවේ 39 දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු හිටියා. එක නීතියක් පාර්ලිමේන්තුවට ගෙනාවද ඔය අද දූෂණය ගැන කතා කරනවා හොරකම ගැන කතා කරනවා එන ඒගොල්ලන් ප්‍රතිපත්තිකරුක මිනිස්සු හැටියට අලුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු 39 දෙනෙක් එක්ක ඒගොල්ලන්ට තිබුණා අලුත් අනපනක් ටිකක් කියන්නේ එහෙම කළාද? එහෙම කළේ නැහැ. ඒත් මොකද්ද මේ කතා කරන්නේ? මම එකක් කියන්න ඕනේ මේ රට ආර්ථික වශයෙන් ඍණ අගයක් වාර්තා කරපු අවුරුද්ද 2000 අවුරුද්ද. ඒ 2000 අවුරුද්දේ කැබිනට් මණ්ඩලයේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකොත් එක තමයි ඒ වක්කින් බාරගන්නේ. ඒ විතරක් නෙවෙයි මේ රටේ දූෂිතම කාලේ නැත හොරකම වංචාව පිළිබඳ ලේබල් ඇදිච්ච කාලේ මතකයි නේද තමුණාට? 2005-15. මේ 2005-15 කාලේ රටේ දූෂණය වැඩියෙන්ම සිද්ධ වුණු දශකයේ හැටියට නේ කියන්නේ. කවුද මේ කාලේ රට පාලනය කළේ? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා. ඒතර කවුද මේ මහින්ද ගෙනාවේ? මහින්ද ගෙනාපු මිනිස්සු වාග් කියන්න එපා මේකට. 2005 ජනාධිපතිවරණ වෙලාවේ මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ තරඟ කරනකොට 180,000කින් පරාදු වුණේ රනිල් වික්‍රමසිංහ. මම දැක්කා 2005 ජනාධිපති. අපි ජනාධිපති වෙනවා. හැබැයි පරදුනේ මොකක් නිසාද? කාරණා දෙකක් නිසා. එකක් තමයි එල්ටීටී සංවිධානයේ විසින් අපිට ලැබෙන්න තිබුණු ඡන්ද ටික වැළැක්වුවා. දෙවෙනි කාරණේ මොකක්ද? දෙවෙනි කාරණේ තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ ඡන්දෙදි බැහැල වැඩ කළා. ඒගොල්ලෝගේ 102,000ක් විතර ඡන්ද මහින්දට දුන්නා. ඒ නිසා තමයි මහින්ද දෙන්නේ. ඒතකොට මහින්ද දිනලා පාලනය කරපු කාලේ වැරදි වුණාම අපිත් වග කියන්න ඕන නේද කියලා ජනතා විමුක්ති පෙරමුණ කියන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ රටේ හොරකමට මහින්දට ලයිසන් දුන්නේ කියලා මම තමුණාසට කියන්න කැමතියි. මම ඒක ගැන ඊට වඩා කතා කරන්නේ නැහැ. ඒ කාරණා දෙක තුන කිව්වේ දැන් මේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකව අලුතෙන් අටවගත්ත ජන බලවේගයක් කියලා එකක් අරගෙන අලුත්ම පිරිසක් හැටියට රඟපාන්න හදනවා. එකක් මරක තියාගන්න ඒ බලවේග ඔක්කොම යටපත් වෙනවා. යටපත් කරගෙන අපි යන්න පුළුවන්. අපි ජනපෞර හරියට සංවිධානය කරනවා. ඒ ටික අපි කරමු. ඔය දැන් ඊයේ පෙරේදා IMF මේ නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලැබුණයි කියලා උඩපණින අයටත් අපි කියන්න කැමති එකක්. අපේ රටේ ජනතාවට යහපතක් වෙන ජන ජීවිතය යම් ආකාරයකින් වෙනසක් ඇති කරවන ඒ පියවරකට ආණ්ඩුව නොයනවනම් ආණ්ඩුව තවත් මෙරට ජනතාව අපිට පීඩා උපත් කරන හදනවනම් අපිට ඒක දිහා බලාගෙන නිහඬව ඉන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ආධාර කිරීම පිළිබඳ අපි සතුටු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට උදව් කරන්න එකගවීම පිළිබඳත් අපි සතුටු වෙනවා. ඒ ආධාර ටික පාවිච්චි කළ යුත්තේ මෙරට ජනතාව බලාපොරොත්තු වෙන ප්‍රගතියක් ඇති කරන්න මිසක ආණ්ඩුව නඩත්තු වෙන්න නොවේ කියන එක අපි නැවතත් මතක් කරන්න කැමතියි ආණ්ඩුවට. ඉතින් උදම් මනන්න ගිහිල්ලා රත්ඤ්ඤපත්තු කරන්න ගිහිල්ලා අවුල් කරගන්න එපා. අපි කියනවා දැන් ජනාධිපතිවරයාට නියම ඉලක්කයක් තිබෙනවා මේ රටේ ජනතාවගේ බංකොලොත් භාවය කියන වචනේ අයින් කරන්න. එයා දැන් වචන වලින් කිව්වා එයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔන්න දැන් බංකොලොත් කියන ලේබලේ ඉවත් කරා කියලා. ඒක ඉවත් කරා කියලා කිව්වට මිනිස්සු පීඩනේ. බලන්න අර පොළොන්නරුවේ මං ගිය සතියේ ගියා පොළොන්නරුවේ. ඒත් එක්කම කැකිරාවේ දඹුල්ලේ ඒත් එක්කම මින්නේරිය මැදිරිගිරිය ආසන වලට මං ගිය සතියේ ගියා. මොකද ඒගොල්ලෝ මුණ දෙන ප්‍රශ්නේ? දැන් මම ටික වෙලාවකට ඉස්සෙල්ලා මිනිපෙට් ගියා. මොකද ඒගොල්ලෝ මුණ දෙන ප්‍රශ්නේ? වීටික විකුණ ගන්න බෑ. වී කිලෝ එකක් රුපියල් 80ටවත් දෙන්න බෑ. කනගාටුදායක තත්ත්වයක්. වීටික නිෂ්පාදනය කරන්න නිෂ්පාදන වියදම නැත්තම් මහන්සිලා ඒ ටික හදන්න යන වියදම රුපියල් 100කට වැඩි වෙනවා. ගොවිය තමන්ගේ ශ්‍රමය එකතු කරන්නේ නැහැ මෙතෙන්. ශ්‍රමයේ වටිනාකම එකතු කරන්නේ නැහැ. වීදික විකුණ ගන්න බෑ. හැබැයි ආණ්ඩුව මොකද්ද කියන්නේ? ආණ්ඩුවකට 100 ගානේ ගන්නද කියනවලු. මම ඊයේ පාර්ලිමේන්තුවේ කුෂිකර්ම ඇමතුමගෙන් ඇහුවා මේක. අහනකොට එයා දෙන්නේ උත්තරේ දිහා බලපුවම නම් කිසිම ප්‍රශ්නයක් ලංකාවේ නැහැ. වී ඕන තරම් ආණ්ඩුව ගන්නවා රුපියල් 100ට. හැබැයි
මිනිපේ කියලා දැන් උදේවරුයි මං අහුවමත් කිව්වනේ අපේ වීදික රුපියල් 80කට දෙන්න බෑ කියලා. ඒක ඇත්ත කතාවක්. ඒකට අපි කියන්නේ මේවට මැදිහත් වෙන්න ආණ්ඩුව. මේවට මැදිහත් වෙලා ආණ්ඩුව වහාම ගොවි ජනතාව රැකගන්න ක්‍රියා කරන්න. ඒත් එක්කමම විශේෂ ඉල්ලීමක් අපි කළා මේ අපේ පළාත් පාලන අපේක්ෂක මහතුරු වෙනුවෙන් ආණ්ඩුවෙන් ගිය සතියේ අපේ පක්ෂයේ නායකතුමා මොකද ඉල්ලන්නේ? මේ මැතිවරණයට තරඟ කරනවා රජයේ සේවකයන්. පෞද්ගලික අංශයේ සේවකයන්. මේ ඔක්කොම නිවාඩු අරගෙන සමහර වෙලාවට මාර්තු 9 වෙනිදා ඡන්දේ බලාගෙන තමයි නිවාඩු ගත්තේ. හැබැයි අවාසනාවට මගේ ඡන්දේ කල් ගිහිල්ලා. ඡන්දේ කල් ගිහින් නිසා මොකද වෙලා තිබෙන්නේ? ඒ අයට පඩි නැහැ. ඒ අයට කිසිදු ආකාරයේ ආදායමක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට මතක් කළා පාර්ලිමේන්තුවේදී පෙරේදා විපක්ෂ නායකතුමා ඒ රාජ්‍ය සේවයේ නිවාඩු අරගෙන ඒ වගේ පෞද්ගලික අංශයෙන් නිවාඩු අරගෙන ඒ වැඩ තරඟය සඳහා ඉදිරිපත් වෙලා ඉන්න පළාත් පාලන අපේක්ෂකයන් සියලු දෙනාට වැටුප් ගෙවන්න ආණ්ඩුව වහා පියවර ගත යුතුයි කියලා ඒක ආණ්ඩුවට මතක් කළා. ඒක ආණ්ඩුව කරන්න ඕනේ. ආණ්ඩුවට මගහරින්න මැතිවරණය පවත්වන්න නැත්නම් ඒගොල්ලන්ට පඩි ගෙවන එක සාධාරණයි. ඒ වගේම මැතිවරණය තවත් කල් දාන්නේ නැතුව වහා පවත්වලා අවසන් කරන්න කියලාත් අපි ඉල්ලුවා. එහෙනම් මම මීට වඩා මේ ගැන කතා කරන්නේ නැහැ. මම නැවත වතාවක් අපේ මේ ව්‍යාපාරයේ සාර්ථක කර ගැනීම සඳහා තමුන්නාසලට නායකත්වය දෙමින් අපේ තිලින බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මේ වෙනුවෙන් දක්වපු දායකත්වය ගැන සමගි ජන බලවේගයේ කොට වේදිත්වය නැවත කරනමට කැමතියි. මං තාමත් ආඩම්බර වෙනවා එතුමා ගැන. මොකද එක දෙයක්වත් බෑ කියන්නේ එතුමා යන්නේ නැහැ. ඕනම පක්ෂයේ සංවිධානයකට එතුමා ඉදිරිපත් වෙලා වැඩ කරනවා. අනික හැමෝත් එක්කම සමගියෙන් එකතු වෙලා වැඩ කරන්න එතුමා කැමතියි. ඒ වගේම මම හැමදාම කියන කතාවක් තමයි තිරින බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඇවිල්ලා ඉන්න ආසනෙත් ඒ වගේම තමයි. මුද සමගියක් තියෙන ආසනයක් පාක්ෂිකයන් ඔක්කොම එකට ඉඳගෙන කණ්ඩායමක් හැටියට වැඩ කරන ආසනයක්. ඒත් එක්කම තිරින බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාව විශ්වාස කරන ආසනයක්. ඒ එතුමාගේ විශ්වාසය රැකගෙන එතුමාට පුළුවන් තරම් තමුන්නාසලගේ හයිය ලබා දීලා ඊළඟ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමාව පාත දුම්බර මැතිවරණ කොට්ටාසේ ජයග්‍රහයිම අපේක්ෂකයා බවට පරිවර්තනය කරන්න මහනුවරින් පාර්ලිමේන්තුවට යවන්නත් මූලික වෙලා ක්‍රියා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. එතුමාට මට ලබා දෙන්න පුළුවන් ඉහළම සහයෝගයක් ලබා දෙනවා කියලා මතක් කරමින්. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.